ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ පමණින් අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න බෑ. අපි රටේ ආර්ථිකය යලි ප්‍රකෘති තත්ත්වයට පත් කරගත යුතු වෙනවා. මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතා අසීරු අභියෝගයක්. මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිහාර වලින් නෙවෙයි, සටන් පාට වලින් නෙවෙයි, මැජික් වලින් නෙමෙයි, හැංගීම් වලින් නෙවෙයි. බුද්ධිමත්ව සිතා සකස් කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වේශවීමෙන් සහ කැපවීමෙන් වර්තමාන ලෝක අර්බුදකාරී තත්ත්වේ නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප සිහි තබා ගත යුතුයි. මේ වසර අවසානයේ වෙද්දී 40%කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා. මේ පසුබිම යටතේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස අපට මුළුමනින්ම බැහැර කරන්නට බැහැ. ඉදිරි මාස 6 සඳහා ඩොලර් මිලියන 3300ක් අප ඉන්ධන වෙනුවෙන් සොයාගත යුතුයි. ඉදිරි මාස 6 ගෑස් සඳහා අපට ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍යයි. ඒ වගේම ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉතිරි සති 3ට අපට ඉතාමත් දුෂ්කර කාල සීමාවක් වෙනවා. අප සියලු දෙනාම හැකිතාක් අර පරිස්සමින් ඉන්ධන සහ ගෑස් පාරිභෝජනය කළ යුතු කාලයක්. ඒ නිසා මේ කාල සීමාවේ තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙස මම සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දුෂ්කර සති 3න් පසු ඉන්ධන සහ ගෑස් හිඟයක් තොරව බෙදා දීම සඳහා අපි වෙහෙස වෙනවා. ගෙවණු මහකන්නේ අපේ අස්වැන්න පහළ මට්ටමකට වැටුණා. මේ වසරේ යල කන්නේත් මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා. සහල් පිළිබඳ කතා කළොත් අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටන් මිලියන 1.4යි. නමුත් අපට තියෙන්නේ සහල් මෙට්‍රික් ටන් මිලියන 1.6ක් පමණයි. සහල් වගේම අනෙකුත් භෝගවක් ගණනාවකට මේ තත්ත්වය පොදි. ඒ නිසා තව මාස කීපයක් ආහාර අතින් බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න කඩාවැටීමෙන් පවත්වන කෘෂිකර්මයේ ගොඩනැගීමේ කාර්ය අප වහාම ආරම්භ කළ යුතුයි. අපේ අපනයන භෝග සඳහා වූ ජාත්‍යන්තර වෙළඳපොළ අපට අහිමි වෙමින් යනවා. ඒ තත්ත්වය වළක්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි. වී එළවලු පළතුරු ප්‍රධාන අනෙක් වාර්ෂික භෝග සඳහාත් තේ රබර් පොල් ඇතුළු අපනයන භෝග සඳහාත් අවශ්‍ය පොහොර ගෙන්වීමට වසරකට ඩොලර් මිලියන 600ක් වැය වෙනවා. අගාව ආරම්භයේ සිට අවසානයේ දක්වා වරින් වර පොහොර යෙදීමට සිදුවෙන නිසා මේ පොහොර ආනයන අඛණ්ඩව හිඟයක් තොරව කිරීම අවශ්‍යයි. යන්ත්‍ර රටට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වා ගැනීම සඳහා අප විවිධ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සම්බන්ධ කරගත්තා. ඒ වගේම විවිධ රටවල් වලින් ආධාර ලබා ගැනීමට සැකසුම් කළා. ඒ කණ්ඩායම් සහ රටවල් බෙහෙත් හේත් සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබා දෙන නිසා ඉදිරි මාස 6 සෞඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉදිරි මාස 6 තුල අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අඩුම තරමින් ඩොලර් බිලියන 5ක පමණ මුදලක් අපට අවශ්‍යයි. ඊට සමාන්තරව රුපියල ශක්තිමත් කළ යුතුයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් ඩොලර් බිලියනයක් මුදලක්වත් අපට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඉදිරි මාස 6 රට නොවැටි පවත්වාගෙන යාම සඳහා ඩොලර් බිලියන 6ක් මුදලක් සොයා ගැනීම අවශ්‍ය වෙනවා. We cannot find this money from within. We have to get help from outside. දලදේශීය නිෂ්පාදිතය ඉහළ ලංවා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. 2019 දී අප ක්‍රියාත්මක කළ බදු ක්‍රමය අහෝසි කිරීම නිසා රජයට රුපියල් බිලියන 600ක් 800ක් අතර ආදායමක් අහිමි වුණා. අපේ ආර්ථිකය කඩාවැටීම ඇරඹුණේ එතනින්. ඒ නිසා අපි වහාම 2019 වර්ෂයේ තිබූ බදු ක්‍රමයටත් යා යුතු වෙනවා. අපි නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැනි. 2020 සිට 2022 මැයි 20 වෙනිදා දක්වා රුපියල් ට්‍රිලියන 2.5ක මුදලක් මුදාහැර තිබෙනවා. අපගේ ආදායම් තත්ත්වය යහපත් වන තුරු අකමැත්තෙන් වූවත් තවත් රුපියල් ට්‍රිලියනයක් පමණ මුදලක් මුදාහැරීමට සිදු වෙනවා. ඉතා දැඩි මූල්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට අපට සිදු වෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලයකට කරන්න පමණයි. ලෝකයේ තරඟකාරී තත්ත්වයකට අපේ රට යලි ඔසවා තබන්නට හැකි වෙන්නේ එවැනි මාර්ගයකින් පමණයි. දැඩි ආර්ථික අර්බුදයන්ට ලක් වී ඇති ශේෂ්ත්‍ර හඳුනාගෙන ඒවාට ණය සහන කාලයක් ලබා දීමට මහ බැංකුව සැලසුම් සකස් කරමින් සිටිනවා. කඤ්‍ය තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මහජන බැංකුවට හා ලංකා බැංකුවට රුපියල් ට්‍රිලියනක් ණයයි. ශ්‍රී ලංකා ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා පසුගිය අවුරුදු 10ක් තුළ මහජන මුදල් විශාල ප්‍රමාණයක් රජයෙන් ලබා දී තියෙනවා. ඔවුන් රජයේ වෙනත් ආයතනවලට ඩොලර් මිලියන 680ක් ණයයි. 2021 මාර්තු 30 වෙනිදා
දක්වා ශ්‍රී ලංකන් සමාගමේ එකතු වූ පාඩුව ඩොලර් බිලියන 372යි. මේ බර තව දුරටත් උහුලන්න අපේ ආර්ථිකයට ශක්තියක් නැහැ. ශ්‍රී ලංකන් සමාගම පුද්ගලිකකරණය කළ යුතු වන්නේ මෙන්න මේ නිසයි. රජයේ බොහෝ ආයතනවල විධිමත් මුල්‍ය කළමනාකරණයක් සිදුවන්නේ නැහැ. මාර්ග සංවර්ධන අධිකාරිය ඊට එක උදාහරණයක්. ඔවුන් සතුව අරමුදල් තිබුණත් භාණ්ඩාගාරයේ රෙගුලාසි වලට අනුකූලව ඒ අරමුදල් කළමනාකාරයේ කරන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා. වර්තමානයේ අපේ රට පත්ව ඇති තත්ත්වයේ මත කිසිදු රාජ්‍ය ආයතනයක් පාඩු පියවා ගැනීමට මුදල් ලැබා දීමේ හැකියාවක් රජයට නැහැ. ඒ ණයබර රජයට හෝ රාජ්‍ය බැංකුවලට තව දුරටත් දරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආකච්ඡා පවත්වමින් සිටින්නේ. ඒ අනුව 2023 වර්ෂ අපට අසීරු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. අප 2023 වසර අවසන් වෙද්දී ආර්ථික ස්ථාවරභාවය ඇති කරගත යුතුයි. ඉන්පසුව 2024 වසරේදී මූල්‍ය දිරිගැන්වීමක් ඔස්සේ ආර්ථික උත්තේජනයක් ඇතිකර ගැනීමේ අවකාශ අපට උදා වෙනවා. 2025 වෙද්දී අපේ අයවැය සමබර තත්ත්වයකට ගෙනීම හෝ ප්‍රාථමික අතිරික්කයක් ඇතිකර ගැනීම අපේ අරමුණයි. මේ දීර්ඝකාලීන ඉලක්කය කරා යෑමට මේ ආර්ථික වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට යා යුතුයි. ආණ්ඩු බලය පොබවන පුද්ගලයන් කණ්ඩායම් පක්ෂ වෙනස් වූවත් අපි මේ සර්ව ආර්ථික සැලැස්ම අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. මේක මම මේ සභාවටත් රටටත් මතක් කරන්න කැමතියි. ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන්ම ලබා ගත යුතු වෙනවා. මේ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙක් මේ අසීරු අවස්ථාවේ අපේ රටට සහය දැක්වීමටත් උපකාර කිරීමටත් එකඟත්වය පළ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 9 වෙනිදා මුළු ලෝකයටම විවෘත ආයතනයක් කරන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මානුෂීය ආධාර ලබා දීම සඳහා සහය වෙන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම කරන්නේ. ඔවුන් මේ වැඩපිළිවෙල ඔස්සේ ආහාර කෘෂිකර්ම සහ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ඩොලර් මිලියන 48ක මුදලක් මාස 4ක් කාලය තුල ලබා දෙන්නට සැලසුම් කර තිබෙනවා. මිත්‍ර රටවලින් අපිට ලබා දුන් වටිනා ව්‍යාකෘති පදනම් විරහිතව අහේතුක නවතා දැමීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටියෙන් ඉල්ලා සිටිනවා. අපට ණය දෙන මිත්‍ර රටවල් එක්කොට ආධාර සමුළුවක් පවත්වන මෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිනවා. අපේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. සියවන නිදහස් සමරුව පවත්වන 2048 වෙද්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමයි. දැන් අපේ රට හරියට ක්‍රියාවිරහිත කොම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? අපි මේ කොම්පියුටරේ යලි සාදා ගත යුතුයි. දැන් අපි කරන්නේ අන්නේ වැඩේ. කොම්පියුටරය රීසෙට් කිරීමයි. අතුරු අය මගින් අපි කරන්නේ කොම්පියුටරය රීසෙට් කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දාගන්න. කිසිම වෛරසයක් ඒකට එන්න ඉඩ නැති වෛරස් ගාඩ් දාගන්න. ඒත් ඒ සේරම කරන්න කම්පියුටරේ ආපහු පැන ගැන්විය යුතුයි. ඉදිරි කාලයේ අපේ ආර්ථික සැලැස්ම සහ මාර්ග සිතියම පදනම් කරගනිමින් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. අපේ ආර්ථික ස්ථාවර කිරීම සහ යළි ප්‍රකෘති තත්ත්වයට ගෙනීමේ මූලික පියවර අතුරු අයවැය මගින් සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් අපි කපා දමනවා. අනෙක් වියදම් සීමා කරනවා. ඒ වගේම අර්බුදයේ ලක් වී ඇති ශේෂ ගණනාවක් යලි නගා සිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු කරනවා. අපේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති දුර්වල ප්‍රජාව මෙන්ම කිසියම් සහනයක් ලබා දිය යුතු අය වෙනුවෙන් මේ අවස්ථාවේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. අපේ අතුරු අයවැය සකස් කරන්නේ ඒ කරුණුත් පදනම් කරගෙනයි. හිඟයකින් තොරව ආහාර ලබා දීමට අපි ක්‍රියා කරනවා. 3 වේලක් කන්ට පුළුවන් තත්ත්වයක් රටේ නිර්මාණය කරනවා. ඊයේ කැබිනට් මණ්ඩලය රැස්ු නැද්දි අපි තීරණය කරා වුවමනානම් නොමිලේ ආහාර දෙන්න ඒ ආහාරවලට මුදල් නැති අයට. මේකේ පක්ෂ නැහැ. මිනිස්සුන්ට කෑම ලබා දෙන්න වැඩසටහනකට අපි ඔක්කොම එකතු වෙලා ඒකට දායකත්වයේ ගමු කියලා මං කියන්න කැමතියි. ආර්ථික ශක්තිය නැති ජනතාවට විවිධ සහන ලබා දීම උදෙසා දැන්ට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 700ක්. මේ මුදල ඩොලර් මිලියන 850ක් දක්වා ඉහළ නැගවීමට බලාපොරොත්තු වෙනවා. පුළුවන් නම් ඒක ඩොලර් මිලියන 900ක් හරි කරමු. ගොවිනය 100%ක්ම කපා හැරීම. හෙක්ටයාර 20කට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවිනය වහාම ක්‍රියාත්මක පරිදි කපා දානවා. මෙතන තියෙන්නේ පුද්ගල ප්‍රශ්නයක් හෝ පක්ෂයක ප්‍රශ්නයකටත් ඔබ්බෙන් ගිය අනතුරුදායක තත්ත්වයක්. මේ
මේ අනතුර සහ බරපතලකම තේරුම් ගනිමු. මෙවැනි අනතුරුදායක තත්වයකදී අතීතයේ පෑරීමෙන් පළක් වෙන්නේ නැහැ. කෙටි කලකට හෝ අපි අතීතයේ අමතක කරමු. රටක් යලි ඔසවා තැබීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් සෑහෙන්නේ නැහැ. ඊට සමාන්තරව සමාජ දේශපාලන රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණයන්ද අවශ්‍ය වෙනවා.